දැනුම සහ අවබෝධය ඇත්තටම දැනුම තුළ නිවීමක්න දැනුම හමවලාද අන්තයකට තමා ක්‍රාත්මක වෙන්න දැනුමින් ඇත්තටම නිවන ගැනත් හිතන්නේ අන්තයකටයි නිවන පිළිබඳව සිතීමක් කරන්නේ නමුත් අවබෝධයකන්නේ එහිම එකක්න මේ අවබෝධයකන්නේගදැකීමක් ප්‍රත්‍යක්ෂයක් තමා තුළින් තමුන්ගේ මනස පැළිබඳව මස ගවේශණය කරේම තුළින් මනසහි ස්වභාවය. අත්්දකීම හඳුනාාගෙන අත්දකින ස්වභාවය තමයි අවබෝධය කෙලකන්නේ මනස ක්‍රාත්මක වන විදි මනස අකුසලයට යොමු වෙන විදිිය. එතකොට ඒ ස්වභාවය හිසිත සකර්සන ස්වභාවය දැකීම තුළින් දැකීම කැලකයන්නේ පලවෙලින් නිවන් මාර්ගයේ තියන මේ ආරෂ්ඨානික මාර්ගයේ එතකොට අන්න ඒ සම්මාදිට්ටිය තුළින් සකස්සන සිත පිළිබාඳව සම්බාධිච්්‍රය කියල කියන්නෙත් අත්තටම සිත ද මිත්‍යා ෘෂ්ටිය තුළ සකස්සන සිත ප්‍රතක්ෂණ වනසදයන හම්බිලාව මිත්‍යා ෘෂ්ිකවය සකස්සයන්නේ ඒ ඒසා ඒකඒ ස්වභාවය තමයි වර දක් කියල කියනොන මේ හරි කියලනම ඒව නියායන ස්වභාවය කෙලෙස්වලින් සකස්සෙන මේ මිත්‍යා දෘෂ්ටිකව සගස්සෙන මේ සිතතෙහහි හැම වෙලාවෙමඒ තමුන්ට මසිතගාවේෂණය කිරීම තුළින් තේරුම් ගන්න පුොළො අම්මකද හැම වෙලා එක තුළ ප්‍රධානම දෙතමයි දාහයක් පීඩාවක් නොසන්සුම් භවක්තියනවා ඒවාගේ මේ එක තුළ ඊර්ෂයාවක් ව ධ වෛරය මානය කුහකකමල ප්‍රේමිස් නේහි මසුරුකං සීලුම අර දාහයක් උපද්දන්න අවශ්‍ය කරන සිතුවෙලි ස්වභාවයන් ඒ සකස්සන සිත හිතියෙනවා. මතකොට ඒකෙ හැමවෙලාවම අන්තයකට ගමන් කරන ස්වභාවයක් කියනවා එතකොට අන්න ඒ ස්වභාවය තමා මේ ප්‍රෘතක්ෂණ මනස්සක කියලා කියන්න එතකොට ඒක තමුන් අත්දක්කිනවන ඒ ඒ ස්වභාවය ඒහිම සකස්වෙන සිත තමුන්ට අවබෝධ වෙනවනා ඒ සිත ස්වභාවේ සකස්සෙන මුොහොත වී සිත දැකීම තුළින් තමුන්ට තේරෙනවා මේ කියන කාරණා තමයි මේසාකස්වෙන සිත අතුළ නිරන්තරයෙන්ම පවතෙන්න්නේ කියන්න. ඒක තුළින් තමයිමකුස්ලේට යන්නේ කාර්මහාදන්නේ ඒ සියල්ල සිද්ධ වෙන්නේ අන්නර ප්‍රතක්ෂණ ස්වභාවේනර පටිච්ච සමපන්නව ගොඩනාගක සත තුළ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කිව්වේ අපට ඒසිත දැක්කි දක්කි ඉම තුළින් ඒසිසි ඒ සිතට සිහය පිහිටුුවනකොට ඒ සි තේරුම් ගන්නකොට මෙ හිමයි කියේලම එක හැඳින් අනි්‍යක තමයි මේ නිවන්දක්කිෙනවා කියෙන එක තමන්ට ඕන විදියට කරන්න බැහැම එක මේක අප බුදුහාන්තරුව කිව්ව විදියට යන්න ඕන. ගොඩක්කායිට වලාතිීන් අනවශ්‍ය දැනු මෝල්ල එක්ක එකතු කරගත්ත දැනුමෝල්ලෙක් අ අත්තනෝමති කලෙස, දෘෂ්ටි ගත් වෙන වා තු රේවත් ඉති මත්‍ය දෘෂ්ටිම තමයිකත් ප්‍රතක්ෂණ මනසේම ස්වභාවයක් ඇ මොකද ප්‍රතක්ෂණ මානස හම වෙලා මේ තන්හා දි්ි මාන කියන මේ අදක්ෂය වැඩ පිළිව ලක්තුලනය ගොඩනැගේත්ේ ඒක අපි බුදුරජාණන්සේ කිවෝ විදියට අපි පාලමුුවයෙන් මේ සිත හඳතුරාගන්න ඕනේ සිතේ ස්වභාවය හඳුරාගන්න ව එකක තමන් අත්තාකි නොල දෙයක්ම අනුගේ හල හෙමද වෙන්නේ හමද වෙන්නේ හරමද වෙන්න කියලා ආගෙන කරන එකක් න මේ තමන්ගේ සිත තමන්තුල නතින් එතකටඒ සියලූම අලෝබ දේශමෝහයන් ක්‍රාත්මක වෙන්නේ තමන්තුලනනි සල්ලු මකුසලයන් අදක්ෂ වැඩවෙන්නේ තමන්තුලන ඉති. ඒ දකින්නේ නැතුව බොහෝ අයමන් දකළ තියන අනවශ විදිර අනිත් මිනිසු පෙලන්නේ යන ඒක කොච්චර අඥානදකවතින් තමනුත් පෙළිපිලි අනිත් මිනිසුන්ගත් පෙළලන්න යනො විවාද වලට ගහිල්ලා. ඒක ප්‍රෘතා ඒකත් ප්‍රතජජන වනස්සේීම ස්වභාාවයක් ඉතින් අරයා මාරුයි. ඒ ස්වභාවයන් තේරුම්ගන්න ඉඩ දෙන්නෙත් නැහ ඥාණය තමා තුළන්න.ති ඒවා තමුන් හදාගත්තේ නැතිවුණ තෙන් තමුන්ට සත්පුරුෂ හස්්‍රයක් තුළින් සැබෑ සත්‍ය වචචනය නිවරදි නිවන් මාර්ගයා හගෙන සිත්ත පිරිසුදු කරගත්යේ නැතිවුණතෙන් තමන්ට හැමදාමර මංකයන වගේ දැනුම තුළ තමයි. දිමීලක් නිවීමක් නැති සිතිං හදාගත්තු නිවනක් තුළ ඩැවිදැවි ඉන්නවෙන්නේ. ඊීක්්්‍යාවෙන් ක්‍රෝතිීන්, වයිරරිං, මාන්‍යෙන්, කුහකමින් තමා ජේවත්වවෙන්න වෙන්නන්නේ ඉතින් සංසාර තමාන්. එම මේ නිවනකෑන ඇත්තටම පාර්ශුද්ධ වීම. නිවන කියන්නෙම තමුගේ කෙලෙස් ප්‍රහාණය කර ගැනීම. කෙලෙස් කියන්නව මේ ඊීර්ෂා ක්‍රෝධවෛරමාන්න කුහකම් එක ටික කරන ගත්ති අනුන්ට යිර්ෂා ක්‍රෝධවෛර කරකර නිින්දා අපහාස කරරම මේ මන්න මේමේ. තමන්ටත් අනුන්ටත් අයහපතක්ම කරන ස්වභාවේ සිතුවෙලි ස්වභාවයන එක තමයි ජීවත්ව එන වෙන්නේ. ඉති මෙලිවන කියන එක මේ මහාවිශාල විශාරද පට්ටන් වල ඉඳගෙන කරන්න ඕන දෙයක් නෙමයි. තාමත්ම නහත මේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ දහමේ තියන ශ්‍රේෂ්ත්වය තමයි මේ මානස හිත්ම වන ක්‍රමවේතය තමයි අතිශයින්ම ශ්‍රේෂ්ට මොක්කද බුදුන් වහන්සේ කෙව්ව. සිද්ධ වෙන දේ අවබෝධ කරන්න එතකොට සිද්ධ විය යුතුදේ සිද්ධවෙී ඇතුළි. සිද්ධ වෙනදේ තමයි හම වෙලා එන්න මනස තමන්ටත් අනුන්ටත් අයහපතක් කරන විදයේ වැඩ. හිනාසයක් කරන විදියේ සිතුවෙලි තමා ක්‍රියාත්මකරන්න. එතකොට ඒක, දැකීම තුළින් ඒක තේරුම් ගැනීම තුළින්. ඒක දැකල තේරුම් ගැනීම තුළින්. එහෙම වන්න හැටි දැකල තේරුම් ගැනීම තුළින්. අන්න ඒ සිතිං අයින් වෙන්න පුළුවන් වෙනවා කියල කිව්වා. එතකොට ඒ සිත දැකීම තුළ තමා මේ ආරෂ්ඨායක මාර්ගය ක්‍රාත්මක වන්නේ ආරශ්නායක මාර්ගය කියල කියන්නේ. තියෙන අනාර්මාර් අනාර්්‍රෂ්ඨාගික මාර්ගය තුළින් ආර්ගය තුල ගොඩ නැගුණු සිත දැක්කෙම සිහි පිටුවීම තුළින්. ඒ සිත දැකලා අවබෝධ කර ගැනීම තුළින්. ඒ සිතේ තියෙන ඒ මත්‍යදුෘෂ්ටික ක්‍රියාත්මකවීම ඒ අවඩදායි ක්‍රාත්මකවීම දැකීම තුළින් අන්න තමන්ට, ඒ අවබෝධය ලැබෙන කොටම. ඒ සිතේ තියෙන අනාරිභාවය තේරුම් යන කොටම. ඒ සිතේ නිරෝ ධැත්තෙක්ක ආර්ෂ්ඨායක මාර්කය තමා එතන ක්‍රියාත්මක. ඒ සිත නියඩ කරා. ඒ සිත නිරුද්ධ කරා ඒ සිත නැති කල්ල දැම්මා. තොටේ නැතිකිරීම තුළ තමයි අන්න. මේ නිහඩ ආර්යෂ්ඨායක මාර්ගය කියන ස්වභාවය ක්‍රියාත්මන ඒකත් තමුන්ට අවබෝතවෙන්න ඕ අපි උදහන්නකට බොරුවක් කියයන්න සිත සකස් වනාා ඒක දැක්කා දැක්කීම තුළින්ඒ නිරුද්ධ වෙලාගයා දැම් බොරු කියයන්නේ නහා. අන මේ මොහොතේ ඒ බොරුව ක්‍රියාත්මක වුණේ නහ අන්න ආර්ශ්ඨායන්ක මාර්ගය. තිබුණේ අනාර්ෂ්ඨායක මාර්ගය තුළ සිත සකස්සවල තිබුණ බොරුවක් කියයන්න. තමන්ටත් අයි හැපතක්වෙන අනුන්ටත්තා අ හැපතක් සිද්ධ කරන්න බොරුවක් කියන්න අයි සිත සකස්සුනේරන්න. මිත්‍යවාචාවක් සකස් වනා දේශය පදනම් කරගෙන ඇතිවෙන දෙයක්කන්නත් පුළන් ඇලීම පදනම් කරගෙන කාමසාදැන්න්නේ සම්මාදිිට්්‍රය සම්මා සංකප්පය තුළ නම මිත්‍යා සංකප්පයක් තුළ මිත්‍යවාචාවක් ගොඩනැකුණු. එතකොට ඒක දැක්ක ඉම තුළෙන් අන්න. සම්මා සංකප්පය සම්මාධිත්්‍රය තුළින් දැකීම තුළින් සම්මා සංකප්පයන් ගොට නැගුණ නෙක්කම්ම සංකල්පනා සහ, අදවේශ සංකර්පනා සහ අනිහිංසා සංකල්ර්පනාතුනෙන් තම ඊත් පස ක්‍රියාත්මක වෙන්නේ යන්න බැනන්න එතනද සම්මාවාචාව ක්‍රාත්මක වුණ සම්මාවාචාවකයන්නේ බොරු නොකීම. බොරුවක් කිය යන්න සක සුන දැම් බොරුවක් ඒ බොරුව කිව්වෙ නෑ. ආරෂ්ායක මාර්ගය තුළ සිත පිහිටියා කියන්න එක එත්තකොටන්න අමුළුව ආර්යෂ්ටායක මාර්ගය මෙතැන ක්‍රියාත්මක වුණා. රේ තුළි ත සංසාරයෙන් ඒ මොහොතේ ගැලවුණා ඒ මොහොතේ කර්ම සකස්වීමෙන් ගැලවුණ. එහි මෙහිට තමා මේ සිතහි ස්වභාවය අවබෝධ කරගන්න තියන්න ගලාන්. ඒක තම මි නිරාන භාර්ගේ වූ අර්රෂ්ායක භාර්ගය තුළසිත සකස්කරනවා කියලා කියන්නේ. ඒ ඒතනද ප්‍රධානවෙන්නේ සි සිහිය කියන්නේ මෙතනද මේ සතර සතිපට්ඨානය. තොට වරද්ද සිද්ධ වෙන තැනට සිහිය පිහිටුවීම තමයි සතර සතිපට්ඨානය කෙරෙන්නේ එක ගැඹුරුට ගැම්ුරුට යන කොට තමයිකි එකං එකට ක්‍රියාත්මක වෙන්නේ පලමිණ අවස්ථාව තමයි ධම්මාන් පස්සනාව කියන්නේ ධර්මතාවය සිතය ස්වභාවය. හඳුනාගිෙන එකදැකිීම තුළින් තේරුම් ගැනිම තුළින්, ප්‍රත්තක්ξෂකර ගැനීම තුළින් നහ് වීම.